අපි ගෙදරදි වතුර වීදුරුවකට සීනි හැඳි කීපයක් එකතු කරලා කලවම් කරපුවාම අපි ලැබෙන සීනි ද්‍රාවණය. මේ සීනි ද්‍රාවණේ තැනින් තැන බිඳු කීපයක් අරගෙන රස බැලුවොත් හැම තැනම එකම සීනි රහයි නේද? ඒ විතරක් නෙමේ, සීනි ද්‍රාවණේ එක එක බිඳුවල පාට, සුවඳ වගේ අපිට දැනෙන, එහෙම නැත්නම් පෙනෙන ලක්ෂණ, ඒ කියන්නේ භෞතික ලක්ෂණ සමාන වෙනවා. අන්න ඒ වගේ මිශ්‍රණ අපි සමජාතීය මිශ්‍රණ කියලා හඳුන්වනවා. කෑම රස කරන ලුණු ද්‍රාවණයක්, අපි බොන තේ කොප්පයක්, මෙන්න මේ වගේ මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. අපි මේ කතා කරන සමජාතීය මිශ්‍රණ ප්‍රධාන සංඝටක දෙකකින් තමයි හැදෙන්නේ. ඒ සංඝටක අපි හඳුන්වන්නේ ද්‍රාවකය හා ද්‍රාව්‍ය විදියට. මේ ද්‍රාවකය කියලා කියන්නේ මිශ්‍රණයකට අපි වැඩිපුර පාවිච්චි කරන සංඝටකය. ද්‍රාව්‍ය කියලා කියන්නේ අපි මිශ්‍රණයකට අඩුවෙන් පාවිච්චි කරන සංඝටකය. එතකොට අපි හදාගත්ත සීනි ද්‍රාවණයේදී නම් ද්‍රාව්‍ය වෙන්නේ ජලය. සීනි තමයි ද්‍රාවකය වෙන්නේ. ඔයාලට දැන් තේරෙනව නේද සමජාතීය මිශ්‍රණවල ද්‍රාවකයයි ද්‍රාව්‍යයයි වෙන් කරලා හඳුනා ගන්න බෑ කියලා. ඒ කියන්නේ මිශ්‍රණයේ සංඝටක සමානව පැතිරලා තියෙනවා. තවත් විදිහකට කියනවා නම් මිශ්‍රණයේ සංයුතිය හැමතැනම එක සමානයි. හරි, අපි දැන් කතා කරමු මිශ්‍රණවල අනෙක් ආකාරය ගැන. ඒ කියන්නේ විෂම ජාති මිශ්‍රණ. අපි බොන සුප් කෝප්පයක් විෂම ජාති මිශ්‍රණයක් කියලා ඔයාලා කොයි මොහොතක හරි හිතුවද? සුප් කෝප්පයකින් වෙනස් තැන්වලින් හැඳි කීපයක් බිව්වොත් ඒ හැඳේ රස වෙනස් නේද? ඒ වගේම ඒ හැඳි මත තිබුණු එළවලු ජාති, ඒ වගේ පාට, අන්න ඒ වගේ භෞතික ලක්ෂණත් එකිනෙකට වෙනස් නේද? අන්න ඒ වගේ භෞතික ලක්ෂණ එකිනෙකට වෙනස් මිශ්‍රණ අපි විෂම ජාතිය මිශ්‍රණ කියලා හඳුන්වනවා. රටහුණු කෑල්ලක් ජලයේදී කරපුවාම ලැබෙන මිශ්‍රණයක්, ඒ වගේම පොල් තෙල් වලට මිරිස් එකතු කරපුවාම ලැබෙන මිශ්‍රණයක් විෂම ජාති මිශ්‍රණ වලට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. තවත් විදිහකට කියනවා නම් සංඝටක වෙනම හඳුනාගත හැකි මිශ්‍රණයේ කුඩා කොටස් සලකා බැලුවොත් සංඝටක ඒකාකාරව පැතිරී නැති මිශ්‍රණ විෂම ජාති මිශ්‍රණ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ විෂම ජාතිය මිශ්‍රණවල සංයුතිය විවිධ තැන්වල එකිනෙකට වෙනස් වෙනවා. අපි අවට ඇති හැමදේම, ඒ කියන්නේ පදාර්ථයේ හැදිලා තියෙන්නේ ඝන, ද්‍රව, වායු වලින් කියලා අපි දන්නවනේ. එහෙමනම් මේ ඝන, ද්‍රව, වායු එකතු වෙලා හැදිලා තියෙන මිශ්‍රණ ගැන කතා කරන්නයි මේ සූදානම. අපි බලමු මේ මොනවද කියලා. ඝන ඝන මිශ්‍රණ, ඝන ද්‍රව මිශ්‍රණ, ඝන වායු මිශ්‍රණ, ද්‍රව ද්‍රව මිශ්‍රණ, ද්‍රව වායු මිශ්‍රණ, වායු වායු මිශ්‍රණ. හරි, අපි මුලින්ම කතා කරමු ද්‍රව ද්‍රව මිශ්‍රණ ගැන. ජලයේ දිය කළ මධ්‍යසාර, එහෙම නැත්නම් ඕඩිකොලන්, දියර කිරි, පොල් කිරි, සලාද ක්‍රීම් වගේවා අපිට ද්‍රව ද්‍රව මිශ්‍රණවලට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. මේ ද්‍රව ද්‍රව මිශ්‍රණ ගැන හොඳින් හිතුවොත් ඒ මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ, ඒ වගේම විෂම ජාතීය මිශ්‍රණ කියලා බෙදන්න පුළුවන් නේද? පොල් කිරි, සලාද ක්‍රීම් වගේ දේවල් ටික වෙලාවක් තිබ්බාම සංඝටකවලට වෙන වෙනව දැකලා තියෙනවද? ඒ කියන්නේ මිශ්‍රණේ සංඝටක ඒකාකාරී පැතිරි නැහැ කියන එක. පොල් කිරි සහ සලාද ක්‍රීම් වර්ග විෂම ජාති මිශ්‍රණ හින්දා තමයි පාවිච්චියට පෙර හොඳින් සොලවන්න කියන්නේ. අපි මීළඟට කතා කරමු ඝන ද්‍රව මිශ්‍රණ ගැන. මේ ගැන නම් ඔයාලා හොඳින්ම දන්නෝ. ඝන සංඝටක ද්‍රවයක දිය කරලා හදාගන්න මිශ්‍රණ තමයි ඝන ද්‍රව මිශ්‍රණ කියන්නේ. සීනි ද්‍රාවණ, ලුණු ද්‍රාවණ, පළතුරු බීම, එහෙම නැත්නම් කෝඩියල් වර්ග, ජෙලි වර්ග වගේ දේවල් ඝන ද්‍රව මිශ්‍රණ වලට උදාහරණ විදියට දක්වන්න පුළුවන්. ඝන ද්‍රව මිශ්‍රණ වල විෂම ජාති මිශ්‍රණ හඳුනා ගන්න ලේසි නේද? මතකද? තියුල් බීම එකක් බොන්න වෙලා ගියාම ඝන ද්‍රව ස්තර දෙකකට වෙන් වෙනවා කියලා. අන්න ඒ නිසා අපි සංඝටක සමානව විසිරෙන්න දියුල් බීම එක බොන්න කලින් හොඳින් මිශ්‍ර කරනවා. මතක් කරන්න, බේත් බෝතලේ පාවිච්චියට පෙර හොඳින් හොලවන්න කියන්නේ ඒව තුල තියෙන සංඝටක වෙන් වෙලා තියෙන නිසයි.
ඔයාලට ද්‍රව වායු මිශ්‍රණ මතක් වෙනවද? ගංගා ඇලදොලවල තියෙන ස්වභාවික ජලය ද්‍රව වායු මිශ්‍රණයක් කියලා ඔයාලා මොහොතකටවත් හිතුවද? ජලජ ජීවීන් ශ්වසනය සඳහා ඔක්සිජන් ලබා ගන්නේ ජලයේ දීව ඇති ඔක්සිජන් මගින් නේද? සෝඩා වර්ග, ජින්ජර් බියර් ද්‍රව වායු මිශ්‍රණ වලට උදාහරණ වෙනවා. ස්වභාවික ජලය වසන ලද ජින්ජර් බියර් බෝතල් සමජාතීය ද්‍රව වායු මිශ්‍රණ. ඒ කියන්නේ වාතයේ සමානාකාරව මිශ්‍රණේ විසිරලා තියෙනවා. බලන්න මේ සෝඩා බෝතලේ ඇරිහම් මොකද වෙන්නේ කියලා. වාත බුබුලු උඩට එනව නේද? දැන් බෝතලේ ඇතුලේ වාතය සමාන විසිරලා නැහැ නේද? එහෙනම් මේ අවස්ථාවේදී මේ ද්‍රව වායු මිශ්‍රණය විෂම ජාතිය මිශ්‍රණයක් බවට පත් වෙනවා. ඊළඟට අපි බලමු වායු වායු මිශ්‍රණ ගැන. සමජාතීය වායු වායු මිශ්‍රණයකට හොඳම උදාහරණේ තමයි අපේ වායුගෝලය. වායුන්ගේ නියම සංයුතිය වායුගෝලයේ තියෙනව නේද? වායුගෝලයේ හැදිලා තියෙන්නේ නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ වායු මිශ්‍රණයන්ගේ නේද? ඝන වායු මිශ්‍රණ ගැන හිතලා බලන්න. අපේ පරිසරය දූෂණය කරන වාහන දුම් ඝන වායු මිශ්‍රණය නේද? කළු පාටට පිටවන කාබන් කුඩු සහිත දුම ඝන වායු මිශ්‍රණයක්. ඒ වගේම ගින්නකදී ඉහළ නගින දුම් ඝන වායු මිශ්‍රණ වලට තවත් උදාහරණයක්. හරි, මීළඟට කතා කරමු ඝන ඝන මිශ්‍රණ ගැන. ඝන ඝන මිශ්‍රණ හඳුනා ගන්න ලේසි නේද? පස්, ගඩොල්, කොන්ක්‍රීට්, පළතුරු සලාද, රොටි, පිට්ටු ඝන ඝන මිශ්‍රණ වලට උදාහරණ වෙනවා. මිශ්‍ර ලෝහ, ඒ කියන්නේ පිත්තල, රත්තරන් කරාම්බු, වානේ ඝන ඝන මිශ්‍රණ වලට තවත් උදාහරණ. ඒවා ඝන ඝන මිශ්‍රණ කියන්නේ ඇයි? පිත්තල හැදිලා තියෙන්නේ තඹ සහ තුත්තනාගම් එකතු වෙලා. රත්තරන් කරාම්බු හැදිලා තියෙන්නේ රත්තරන් සහ තඹ එකතු වෙලා. වානේ හැදිලා තියෙන්නේ යකඩ සහ කාබන් එකතු වෙලා. හරි, දැන් ඔයාලට මිශ්‍රණ ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණා නේද? ඝන, ද්‍රව, වායු හදන මිශ්‍රණ වර්ග බොහෝමයක් ඔයාලට දකින්න හම්බේ. ඒව හඳුනා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ මිශ්‍රණ විෂම ජාතිය මිශ්‍රණද සමජාතිය මිශ්‍රණද කියලා හොයලා බලන්න. මේ සමජාතිය මිශ්‍රණ අපි ව්‍යවහාරයේදී ද්‍රාවණ කියලා හඳුන්වනවා. හරියට සීනි ද්‍රාවණ වගේ. අපි මේ ද්‍රාවණ ගැන වැඩි විස්තර තවත් වීඩියෝකින් ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් සමුගන්නවා.